මේ සියලු ආවරණ භාවනා කියන වටේ අලඳුනා මේ වලාපරිණිය කොහොමද කියලා ඉන්නේ දැන් අපි දැනගත්තා ආවරණ කළ යුත්තේ මොකද්ද මූලික දැනුම ලබා ගැනීම දහම් විමර්ශනය කරලා ආවරණ කරලා ගන්නවා ඊට පස්සේ එදිනදා ජීවත් විය යුතු ආකාරය තේරුම් ගන්නවා නිවන් දකින්න නම් කොහොමද කරන්නේ සංඛාර නිරෝධයක් විය යුතුයි මොන සංඛාර නිරෝධයක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාර නිරෝධ කර යමෙක් නිවන් දකින්නවා කියොත් වෙනම ගන්නෑ ඒකායන වාග්යව නිවන් දකින්න එක වාග්ය ඔය ටික එහෙනම් ඒ වාග්ය මොකද්ද හතර පරිවර්තන හයි කරන්නා යන්තරම ක්‍රියාවන් නැද්ද මනා බියගේ ක්‍රියාවන් විමර්ශනය කරගෙන ඉඳන ඒ කරන කරන මොහොතේදීම ඒ ක්‍රියාව රාගයේ ද්වේෂයේ මොහොතට ඇකිය ගන්න අවිද්‍යාව නිසා බැනගෙන ක්‍රියාව නියද ඒක බලන්න පුරුදු වෙන්න අවිද්‍යාව තේකිරීමට හේතු කරවන්නා වූ ධර්මානුකූලව ලෝකේ අභාරත්තේ වැටෙන්න අභාරත්තේ දැකලා ඉතින් මේවා පහකලිත දහම් කියලා දැකලා තියෙනවා ඒ දැකපු නිසා මම මේවා පරිහරණය නොකර ඉන්නවා එතරේ සංකාරය වැඩින්නේ පරිත්‍යාග බලමාදී දැනගන්න නෑ අවිද්‍යාවෙන් හටගන්න සංකාර අත්හැරියොත් විඥාන කවදාවත් තනියෙන් ජීවත් වෙන්නේ ආහාරයෙන් ජීවත් වෙන්නේ මොන විඥානද අවිද්‍යාව පත්‍යෙන් හටගන්න යන්තරමක් විඥානයත් අවිද්‍යාව පත්‍යෙන් හටගන්න සංකාර ආහාරය කරගෙන ඉව වැඩින්නේ හදගත හිද දියුණු වෙන්නේ නැවත නැවත වැඩෙන්නේ සංඛාර නැති ආහාරය හරි සංඛාර කිය මොනවාද අවිද්‍යා භාගතව හිතන කියන කරන වැඩ පිළිවිද ඔය වැඩ පිළිවිදි ගොඩනගෙන්නා ශක්තියකින් තමයි විඥානවලට ආහාරය ගොඩනගන්නේ ඒක නුදුන්නොත් මොකද වෙන්නේ ආහාර නැත්නම් විඥානවල ජීවත් වෙන්න බෑ ගත ආහාරයෙන් ජීවත් වෙන්න පුළුවන් දින හතක් හිතක පහළ වෙච්ච කාටකද ජීවත් වෙන්න පුළුවන් සමහරකට දින හතයි පොඩක්වත් ආහාර නොදුන්නු. එදා බුදුන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානෙ අප්‍රමාදව හරියටම දින හතක් කරගන්න. විඥානවල ආහාර ඉවරයි. අනාගාමි ඵලයෝ අරිහත්ත්වයට ලැබෙනවා කියලා පෙන්නනවා. නමුත් අපිට හොරගන්න පුළුවන් කමක් නැහැ. අප්‍රමාදව හොරගන්න බැහැ. ආහාර දිගින් දිග අනු කරනවා කියන නැත්තර නැති කරන්න පුළුවන් ලොකු වටිනාකමක්. දින හතේ හරියටමවත් වෙන්න පුළුවන්. නමුත් මේ සතර ගමනක ආපු මුරුද්ද අන්න ඇදිලා බැඳලා තියෙන ලෝකෙට ඇදිලා බැඳලා තියෙන ස්වභාවය අන්න ඔක්කොම මේ විදිහට හිතට කායත වචනේට ඇතුළත් වෙන්න නොදී හැක ගන්න පුළුවන් හැකියාවක් නැහැ. එහෙම හැකියාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු කාලේ අපි ඒ කාලවල ඒකට ගැළපෙච්ච සාක පාරමිතා පූර්ණය කරන්නේ ඉඳලා පාරමිතා වශයෙන්ම තවදායි ගෞතම බුදුපියාණන් වහන්සේ නැහ ගෞතම මේ බුද්ධත්වයේ උන්වහන්සේ බුදු වෙච්ච දවසක අම උන්වහන්සේගේ සාසෙද්දි වාග්යත්තරපත් වෙන්නේ බබන්නේ කියලා මෙහෙම ශ්‍රාවක පාරිතා පුරාගෙන ඉන්න කොටසක් ඉන්නේ. ඒ පැතුම ප්‍රතිපුරා නම් එහෙම කවසහද ගෝලා ගන්නාදී බුදුරණවහන්සේ ඒ කාලේ දරිහත්තරපත් වෙන්නේ හේතු දෙවිච්චා. පැතුම නිසා ඒක ප්‍රවාද වුණා. මෙන්න මෙහෙම ශ්‍රාවක පැතුම් තියෙනවා. බුදු පිරිස් ඉන්නවා. අන්නේ පිරිස් මොකද කරන්නේ? අතරමගේ හැකියාව තිබුණත් ඔන්නේ ප්‍රාර්ථනා නිසා ඒක ලබන්න බැරිදා. අන්න එහෙම කට්ටියද ප්‍රවුණ වෙලා වුණ වෙලා සිවිච්ච නිසා. හිතවිලි මාත්‍රයක්වත් එන්නේ නැති විදිහ දින හතක් ඉක්මවා ගන්න පුළුවන්. අන්න එහෙමයි දැන් මේ හැකියාව ලැබෙන්නේ. ඒ නිසා අයියා හැදින් චර්යාවට වැස්සොත් එහෙම ඇහිපිය ගන්න මොහොතක්වත් පිටියන්න නොදී මාර්ගය තුලම ඉන්න පුළුවන් හැකියාව ලබාගෙන ජීවිත නිසා පාරමිතා පුරලා දෙච්ච නිසා ඒ ලාභ මාර්ගිතා පුරු ගැන ඉඳලා වතු වෙලා ඉඳින්න හැකියාව දක්ෂතාවයක් ලබනවා මොහොතක්වත් ආගීත ද්වේෂයේ මොහොතේ හිත යන්නේ නැති වෙන්නේ. හදාව පිට වෙන්නේ නැති වෙන්නේ. ක්‍රියා මාර්ගය සිද්ධ වෙන්නේ නැති වෙන්නේ හිතමින්. මෙන්න මේ දින අප්‍රමාදව හතරවදී පටාණිය වෙනවා කියන්නේ. මෙන්න මෙහෙම කරන්න පුළුවන් කෙනෙක් නම් දින හතක් යනකම් අරිහත්ත්වේ ලැබෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වැඩින්න ගන්නේ බොහොම ඉක්මනින් අරිහත්ත්වේ පස්සේ පිළිසක් හිටි. ඔහොම කරගත්තා. දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ කවදාහරි ගුරු වෙච්ච දවසක උන්වහන්සේගේ ශාසනයේදී මම රහත් වෙන්න ඕනේ අරිහත්ත්වේ පස්සේ නම් උන්වහන්සේගේ ශාසනයක වශයෙන් කියන. මෙහෙම පැදුම් තිබිච්ච කට්ටිය උන්වහන්සේ භාවනාවට පුරුණ කාලේ උන්වහන්සේගේ පිළිස හතර හිටියා. දැන් ඒ පිළිස මොකද කරන්නේ? ඒ පිළිසර වෙන බුදුවෙයි කෝන්නේ හිටින්නේමනේ. කවදාහරි අපේ නායකතුමා ජයග්‍රහණය කරපු දාලට උන්වහන්සේ ඒකවාගෙම තමයි අපි පිළිසරණ බලාපොරොත්තු වෙන්නේ. අනේ අපි වරහ අමතක කරන්න එපා. අපි ඒක අතරන්නේ නැහැ පස්සේ කියන. මොනවද අපිට කරන්නේ? සුගතීදී අහ උන්වහන්සේ පස්සේ ඉඳ අපිට කියාලා දෙන්න. අපි ඒ වගේම අනු ගමනය කරනවා. මෙන්න මෙහෙම හැදෙන පිළිසක් ඉන්නා මේක නිසා සියලුම බෝසත් වරහන් හැටියට තියෙන බුදු පිළිස. කොහොම වුණ කරගෙන සද වෙලා ආවට පස්සේ ප්‍රබල වෙලා ආවට පස්සේ ඒක වෙනස් කරන්න බැහැ. හැබැයි ඉතින් අතරමඟදී අර සාහක පිළිසර පුළුවා. අරවන් පැතුමන් නොතිබුණා. ඊට මෙහා ඉන්න බුදුරජාණන් වහන්සේගෙන් බලහාරයට ඉතර කරගන්න වෙන්නේ.
ඒවලුනේ බැතුම බලවත් නිසා එහෙම කරගන්න බෑ. අපි නායකය කවදා ජයග්‍රහණය කරන දාන අපි බලවත් එතනදී අපි ඉවර වෙනවා. ඔන්නවල කියනවා සාවක පිරිස ඇති වෙන හැටි බෝසත් කාලෙදිම බුදු පිරිස ඇති වෙන හැටි. අන්න එහෙම පිරිස වලට මේ හතරසරිපත්තානි යන්තම් මාත්‍රි ආහනකට ওই අවබෝධය ලැබිලා ඔක්කොම පූර්ණ වෙලා තියෙන නිසා පිපෙන්න තියෙන නිරුම් වලට ඉරාව විතරයි යෝමි. ඔක්කොම ලකස් වෙලා තියෙනවා අවු වැටෙනකොටම මේ නිරුම් වල පිපෙනවා වගේ උන්වහන්සේලායි ත්‍ත්තර වාසේ. ඉතින් හැබැයි උන්වහන්සේ පස්සේ තමයි අපිත් යන්නේ. ওই තරම් හදිසිය නෑනේ. අපිත් ඒ පස්සේ කොහොම හරි ජීෙන්ඩි කරේ අපිට තැනක් ලැබෙන්නේ නැහැ. ලයිව් එක අරගෙන ආව පිටිස තමයි දැන් මේ ඉන්නේ. එදා කරගන්න බැරි වෙනවා. රාත්‍රියේ ටික ටික කරගෙන යනවා. තවවලා ඇවිත් පිටිස උන්වහන්සේ පස්සේ ඉදෙනවා. මොකද අපි ගෞතම බුදුරජාණන් වහන්සේ පොඩි සත්‍ය භාවිතා කරනකොට උන්වහන්සේගේ හිතේ බුදු පිරිස වල තමයි දැනුත් මේ අදත් මාර්ග බලාවෝලයක් වෙන්නේ මේ සාසනයේ නිවන් දකින්න ඉන්නවා ඉන්නේ. හැබැයි එදාදලා තියෙන්නේ අර වගේම දැඩි අදහස් අරගෙන නෙමෙයි. උන්වහන්සේත් අපේ කෙනින් අපි අපි උන්වහන්සේගේ තමයි. උන්වහන්සේගේ හේවක තමයි. උන්වහන්සේ තමයි අපේ නායකය. ඒ වෙනකොට කොහොම හරි සියදුවන්න බෑ. වෙන කෙනෙක් බෑ උන්වහන්සේගේ පසේ කියලා කොහොම අපි ලබන කොහොම කරලා අදයි වේවි හිත හිතයි කියලා භාවක කටයුතු කර කර හිටු නිසා උන්වහන්සේ වැඩ ඉන්න කාලේ ඉන්න කරගන්න අපිට හම්බ වුණේ නෑ. බැරි වුණා. හැබැයි මේ සාසනය සාලේ ඉඳලා කොහොම හරි කරගන්න පුළුවන් අවස්ථාව අර පිටිසර උදාහරණ දෙන්නේ නැහැ බුදු පිළිදෙලා ඉදිනා. මේ සාසනය ඉවර වෙන්න ඉතලා මාර්ගඵල අවබෝධ කරගන්න. ඒ හේතු ආසනාව තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඔය කියන ආකාරයෙන් සතර සතිපට්ඨාන අප්‍රමාද වඩන කරවල දවසකට මොහොතක් හරි වදින. ටිකක් ටිකක් හරි වෙලා වෙන්නේ නැහැ. ඕම් වෘදු වෙන්නේ. ඒක වැඩ 100ට 75ක් විතර අවිද්‍යාවත්ේ ආහාර වඩනකොට 100ට 25ක් අනිත් පැතුම වදිනවා. පටන් ගන්නවා. ඉතින් ජීවිතය අවසාන වෙනකොට සෑහෙන දුරට ගුණ කරගන්න. ඉතින් අනිත් ඒවා වලට වඩා තමයි දැන් තියෙන්නේ. ඉතින් අපි නම් මේ ජීව පුද්ගලයෝ කියන උද්ගති ධාන්‍ය විපරිතඥ කියන උසස් ඥානවන්තෝ ඒ දක්ෂතාවයෙන් උපදින අය තමයි අර ප්‍රධාන වශයෙන් බලවත්ම විදර්ශනාවල හැකියාව ලබා ඉතුරු පිළිද. අනිත් පිළි තමයි මුල්ම කාලේ සමාහලට කෙච්චිය බාලය වෙනකොට මේ හරි හතරේ පස්සේ ආවිලා ආමලේ කියනවා. උද්ගති ධාන්‍ය මහා ඥානවන්ත කියලා හොඳට වැටහෙන අසාරත්තේ වැටහිලා තියෙනවා. අවශ්‍ය ප්‍රයෝජනෙත් අර පිපෙන්දාපු නිලුම් වලට නිලුම් පොහොට්ටුවට ඉරේදී විතරයි අවශ්‍ය වෙන්නේ ලැබෙනකොටම පිපෙනවා. අන්නේ ධර්මයේ සහ ධර්ම පරිසරයේ ලැබෙනකොටම ඊට ටික බෝල් වෙලා අරිහත්ත්වයටපත් වෙලා වෙන උන්වහන්සේ. ඉතින් එදා තුන් සත්‍යෙද මේ යටි උදේ යා වැය වෙනකන් 80 අවුරුද්දක් විතර මහලන් දුරලා යන්තම් ඵලයක් ලබා ගන්න පුළුවන් අය ඇත්ද නැයි. මොකද එලා තියෙන්නේ ඒ වගේ පාරමිතා සාක පාරමිතා පිළිදා නොතිබුන නිසා ඒ අනුපාද නිසා තමයි ඔය වෙන්නේ. ඒක මේ බුදුන් වහන්සේ දේශනා කරනවා. මේකට හේතුව ඉන්ද්‍රිය නානත්වයයි කියන්නේ. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහ ක්‍රමක්‍රමයෙන් පාරමිතා ගුණයේ වැඩෙන. ප්‍රඥා ඉන්ද්‍රිය වඩාගෙන තිබිච්ච කතිය. ප්‍රඥාධික වෙලා ඉතින්. අර උද්ගලිත ඥාන කියන කොටසේ උපදි. මහබාල. ඊළඟ මට විපති ඥාන කියලා ඉන්නේ. ඊටලා නිකන් නුවණ අඩු. හැබැයි අපිට වඩා බොහෝ විහිළු නුවණක් තියෙන. කියවුවා තේරෙනවා. අනිවේ පස්සේ වැරියා කියන අදහස එන්නේ නැහැ. මග්ලේ වේදියාවා සම්මත ඉදිරියේවා ගත්තා දිඥාන ඉච්ඡකරේ නිසා මම නවතින්නේ. කොහොම දැඩි අධිෂ්ඨාන ගන්න පුළුවා පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ වීර්යය යම්කිසි ප්‍රතිඵලයක් ලැබිය යුතුද මැරුණොත් මැරිච්චා ඒක කරගෙන ඉන්නක් මම අතර වෙන්නේ උත්සාහෙ විදිය නවත්තන්නේ මෙන්න මේ දැඩි අධිෂ්ඨාන ගන්න පුළුවන් හැකියාව අර ශක්තිය නිසා ලබලා තියෙනවා යාපිත් වශයෙන් අමරුවට කියන්නේ එහෙමද මම පොල්දක කියන අතෙන් ඉඳගෙන ඉන්න පුළුවන් ඉතින් මස් වේවැල්න කන්නේ පොල්ද කැක්කුණා තියාගෙනවත් ඉඳගෙන ඉඳලා වෙන කිලා දුන්නා නෑ ඉතින් කොහොමද පාසල් වැටගත් වෙන අපෝ මේ සත්තර ලස්සන මෙතන ඉන්න බෑ මේ නැගිටින්න ඕන මස් දේවිය සම්මැදින් ඉන්න ගන්න මේ සත්තර ලස්සන කරනවා තුරු දරාගෙන ඉන්න බෑ ලොක් කොහොමද ඉන්නේ යා දැන් මේ වගේ තව ඉන්නේ බාල මට්ටම ඒ තර උද්දේවිතත්න විපරිතත්න කියන මහා ශක්තියක් ඇති මහා ඥාන ශක්තියක් ඇති ධෛර්යයක් උත්සාහයක් වීර්යයක් ඇති ප්‍රධාන වීර්ය වඩන්න පුළුවන් හැකියාව තිබුණේ අර ඒ බඳු බුද්ධල මට්ටමේ ඉදින අපි මෙලහට ඒ කාලෙම ඉවරයි හරි හත්තරපත් වෙන දිනවා බාල ඉවරයි කියලා දුකෙන් දහස් කියලා කියලා ඉන් යෙය කියලා කියන්නේ දැන් මේ ඉන්න කොරස වැඩි හරිය. මේ කොරසෙන් එහෙම බෑ තමයි. හැබැයි බැරි වුණා. දවට ගාන ටිකෙන් ටික ටිකෙන් ටික කටයුතු කරනකොට ඉබ්බා ගාන කරනවා වගේ හිමින් හිමින් යනවා. දීලා කොහොම හරි මේ කෙලවර ප්‍රතිඵලයට එනවා. කොහොම කරගත්ත ප්‍රතිඵලය ලැබුවොත් අර මහ වේගයෙන් ගියේ කියලා ලැබුව ප්‍රතිඵලයම තමයි හිමින් ගියත් ලැබෙනවම ලැබෙනවා. ප්‍රතිඵලයේ උසහක් නෑ. ඉතින් ඒකට උත්සාහ කරගන්න ඕන. ඉතින් හැමදේම දකින්න ඕනේ. කර්මස්ථානය ආවර්ජන කර කර ගමන් කරන්න හැටි වෙන්නේ.
කර්මස්ථානයේ වර්ග නිදහස් වෙලා වඩනකොට ඉස්කෝලේ ඉගෙන ගන්නකොට හොඳට අවධානය යොමු කරගෙන ඉගෙන ගන්න. ඉගෙන ගත්තාම කියදිනා පුතේ පාරේ යනකොට දකුණු පැත්තේ යන්න ඕනේ. වඩ පිට හොඳට බලන්නේ වාහනේ එහෙම එනවාද? තමගේ පරිස්සම තමයි යක ගන්න ඕනේ. ඔය එන වාහන ඔක්කොම එක වාරි හරියට මෙන්න සමහරවල් හොල් කරගෙන ඉඳන් දා පුළුවන්. සමහරව ඇදගොඩ ගහලා ඉදිරියට එක එක පැත්තට කැපිලා යන්නත් පුළුවන්. දකුණු පැත්තෙන් ගියා කියලා මේරෙන්නේ මේ හොල් කියනු තින්ද. පාර යනකොට දැන් ගුරුවරයා ගන්නවා ළන්නේ පාර යන හැටි. දැන් හොඳට අවධානය යොමු කරගෙන ඉන්න අහයි. ඒ විදිහට වෙන වෙන කරලා යන්නේ. හොඳට අවධානය ඒක අහගන්න. දැන් ඉගෙන ගන්න කරන්නේ ඔය ජීවත් වෙන්නේ යන්නේ පාර දිග යන ගමන. දැන් කවුරුවත් හකින්ද දෙයක් නැහැ ගුරුවරයා ගන්න අපේ හිතේ තියෙන. ඉතින් අපිට මෙහෙම යන්න කිව්වා මෙහෙම යන්න කිව්වා කියලා හිත හිතා යන්නේ. ඒ මොහොතියාට පිට බලහ ගන්න. වාහන වල හැටි දීප විරිස වෙනනම් පාර හැදෙන වැයත් ඉඳන් එන හැටි. කාමයේ ආහාර ගන්න හරි ගමන් නැහැ වෙලාවට වේදින්න බලාගෙන යන්නකොට හිතේ අපි යන්නේ හරියට නියම අපේ නීත්‍යාන කුල මාර්ගය ලබුන පැත්ත පාරයි. මෙන්න මේ කහාගේ මිහා පැත්ත උන්ට තියෙන්නේ. ඒව හරියන්නේ නැහැ කිව්වට කහාගේ දෙහිම බේරා ගන්න බැහැ අපි. දීප මිනිහ එහෙමනේ වනවනා යනවා වාහන. කහාගේ දෙමුණ පරිදි වාහනේ පරිදි නැතිව තියෙන්නේ. අපි යන්නේ හැබැයි ඉතින් අපි ටිකක් සෝල්සියෙන් ඉන්න ඕනේ වඩ පිටායේ මිනිස්සු මොකද කරන්නේ කොහොමද එන්නේ ඒ දත්තේ බලන්නේ තමහල්ලා කොහොම එනකොට අලිය කුලප් වෙලා හැම ඉඳපු අය හරියන්නේ අලිය තැන දෙන්නේ මට ගියා තියෙන පාර ලැබුණ පැත්තේ යන එහෙම කරලා අලිය බලයි නෑ ඉතින් අපි දැනගන්න ඕනේ හැම වෙලාවට කැලේට බැලලා හරි ගවන්නේ කොහෙන්ද හරි වෙන්නේ බේරෙන්න ක්‍රමයක් තියෙනවා ගහක් නැගිට වලන ගහක් නැගල වෙන්නේ නැහැ එහෙම හරි විදාය ගන්න ඒක කවුරුත් කියා දෙන්න බෑ ඒ මොහොතේදී මෙතෙන් ගත යුතු පියවර මොකද්ද මම මෙතෙන්දී කෙහෙ ක්‍රියාත්මක විය යුතුද? නිවැරදිව ක්‍රියාත්මක කර යුත්තේ කොහොමද? මගේ ආශාවට ලෝකේ යහපතට මම ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද කියලා. මෙන්න මෙහෙම තම තමන් ඒ මොකද දකින්න පුළුවන් වෙන්නේ. විදර්ශනා කියන්නේ ඕකයි. යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජනාති කියන උතන. නමුත් ඕකද වරද්දගෙන යම් යම් ආකාරයෙන් මේ කය පිහිටවන්න ඒ ආකාරයෙන් දැනගන්න. උත්තරන අගින්න වකුදු කරනවා වකුදු කරනවා. වෙන එකක් කරන්න බෑ එකම කරන්න කියලා එහෙම ක්‍රමයක් කියන්නේ. ඕකෙදි මේ කරන්න කිව්වේ. සිහි බුද්ධිය මේ දිහා සරලව බලන්න මේ තමන් කරන වැඩි හීනෝනි බලන්න. ඇයි මේ අද උත්සාහ මදුරණ ගහන්නේ? එහෙම ගහන හරියන්නේ නෑ මදුර පාන්නන්නේ. එහෙනම් වෙන කරන්න දෙන්නේ ඕක කරවා කියන්න බෑ. එහෙම කරන කමක් නෑ. මේක වෙන කරන්න දෙයක් නැති කි. මදුර බලන්න මේක. එනා වැරෙන්නේ. ඊවැරෙම තියෙන්නේ ලොකුම. අන විදර්ශනා. ඉතින් මොකද විදර්ශනාවේ දැනගත්තේ මූලධර්ම දැනගෙන ඉවරයි බලහා. නිවන දෝරාගෙන ඉවරයි. නිවන කායන බගල බාලකන් දෝරාගෙන ඉවරයි. ඒ වාදකයෙන් කියන හිගියාවදන වශයෙන් සංඛාර ගොඩ නැගිරවන. සාමකාස අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද වේදනාවද පරසවාද සම්පප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිට්ඨිකින් මේ දසාසුලියේ සම්බන්ධව ඒකට හේතුකාරක වන්නා ක්‍රියාවර්ධමේ කරන්න හදන. එහෙනම් ඒක වැරදි. කරන්නේ නැහැ ඒක. අන්‍යමයි කරගන්න. උපක්‍රම දීවි එන්නේ බේරි කරගත ඒක මේ කරගන්න. අන්‍යම ඒක දැනගන්න ඕනේ. එතන හොඳ තිහි බුද්ධිය කුජලයා වැඩ කරන්නේ අවදීයක් නැහැ. මනස හොඳට රතන දීක්ෂණව ක්‍රියාත්මක වෙනවා. තමා කරන වැඩේ ගැන මනස සිහිය තියෙනවා. එහෙම කරගෙන ගියා එන්නේ යාවදීය ඥානවත්තාය ප්‍රතිසරිමත්තාය එයාට ඥානීය මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා. ඔය මාධ්‍ය ආකාරයෙන් නැහැ වෙන මොනවා කරන්න ගියා. සිහිය මොට වෙනවා නිසා නෝර නැති වෙනවා නිසා වෙන එකක් වෙන්නේ නැහැ. ඉතින් මුගේ දිනේ භාවනා කරන්න පිස්ස වෙනවා කියන්නේ ඔය හේතුව. ඉතින් එදා හරි තේරුම් අරගන්න ඕනේ සිහින වලින් යුතුව වැඩ කරනවා. ඒකයි සතිය නුවණ මුදුන්පත් කියලා හිතා සුද්ධිලා කාර්යයක් තමයි මේලා ඕනම වැඩ කරන්න හැකියාවක් ලැබෙන. ඊට පස්සේ උඩ වැඩ කියා දෙන්න දෙයක්. වැඩ කරේ වැස්සට පස්සේ මේ වැඩේ මෙතන මේ ආහාරය කියලා තමයි හරියන්නේ කියලා තමයි නුවණට ගෝචර වෙන්නේ. ඊට පස්සේ එහෙම කරා. මේ හැබැයි තීක්ෂණ බල පස්වෙච්චගෙන ආයෙ දින්න ගන්නකොට ඕක හරියන පොඩි කර ගන්න කිව්වොත් ඕක හරියන්නේ. අම්මා කෙනෙක් ගියාගේ මැද වහනකොට මෝඩ දෙකුර කිවල් දන්නේ දරුවෝ මගේ ඇඟේ වැස්ස වහනකම් කොහොම හරි මේක බං කිව්වා මට බුදියා ගන්න දොර පොල් ආගෙන දින ගහන අලු වැස්ස වහන මහතෙන් අම්මා කෑ ගහන බයෙන්ද පාන කෑ ගහන දෙනවා ඉක්මනට මැස රියවල කරනවා කියලා ඉතින් අන්න ඒ වගේ දිනුවලින් වැඩ කරනවා කියලා නම් මෝඩියුත් ගන්නවා තියෙනවා එහෙම කරගත්තත් මොකද වෙන්නේ අර දොර පොල් එක ගහලා අම්මා කෑ දෙකන් මැස පැන්නවා තරහ අවිලා තියෙනවා මහා මන්ද බුද්ධික වැඩ කරන්නේ වැරදි ආකාරයෙන්ගේ වැරදි ප්‍රතිඵල ලබනවා. දැන් සිහි බුද්ධිය ඇති කෙනේ සිහි බුද්ධිය වෙන කරන්නේ. නැති කෙනා සිහි බුද්ධිය ඇති වෙනකම් ක්‍රමානුකූලව ගුරු කර ගන්නවා. ඒ හැලවගේ ආචාර්යවරේ සමග ඉඳලා හරි ආචාර්ය ඇතුලෙන් හරි හිතවදා ගන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රමාව පෙන්නනවා. සාස්තුකාරී කැතුව ලෙඩ සුව කර ගන්න පුළුවන් විදිහ අසනීපදීන් රෝගීන් ඉන්නේ.
හැබැයි තමස්සණිය කරගන්න බැහැ සාතුකාරීගේ උදව් උපකාරයෙන් රෝගේ සනීප කරගන්න පුළුවන්. අන්න එහෙම කොටසකුත් තියෙනවා. ඉතින් අර තමන්ට සනීප හොඳ තීකර නෝනක් නැත්නම් තනියම හොයාගන්න බැරිවම කරන්න කියන කටයුතු තමන්ගේ කවුරුහරි ආචාර්යවරයෙක් අතරේ ඉඳගෙන කරන්න ඕනේ. හැබැයි ඉතින් ආචාර්යවරයා ඔබ දැක්කහම ඔබම කහදන්න වෙනසක් දෙන්නේ හොඳට වයින්ඩක් දෙනවා. වයින්ඩ නෙමෙයි දයාකම් පාවමයි වදන කියන්නේ. තමන්ට ලොක්කක් අයිති රෝපු පාරක් ගහන්නත් දෙනවා පොඩි එකක්. කියන ගහන්න තුනම තෝරගන්න තුනම මේ බුද්ධියන්න තුනම ඉතින් එහෙම හොඳට අවධානය ඉදලා මගේ වැරදීද වැරදුනොත් මට ගුරුවරය අරකා කියයි ඉතින් ওই ආදි වශයෙන් හැම බයෙම ඉඳලා ගරු බයකින් ඉඳලා වැඩි හරියට කරන් ප්‍රමාත්‍රයෙන් පුරුදු වෙන ඕකට තේන්න වල දියුර වෙනවා ඊට පස්සේ හැටියාල වෙනවා ගුරුවරයෙක් ඉන්න තව කෙනෙක් ළඟ නැතුව Tamanටම සයිදීව තීරවලි වැඩ කරගන්න අන්න ඒ හැකියාව ලබන්න තමයි මේ ආර්යමේ සාසනය තුල ආචාර්යවරය අතර ඉන්න කියලා ඉතින් ඒ විදිහට කම වේදිය පනවලා තියෙන්නේ මානවීයකම පැලඳ දුවන්න නැතුව එහෙම කරන්නේ කියලා. මොකද ඒ සූර්ය ලබා ගන්න තියෙන ඕනේ වැඩ කරන්න ගුරු කරා. මේ හරි අමාරුයි මුලද. ඉවසීම ඉහෙලීම තියෙන්න ඕනේ. දරු බය තියෙන්න ඕනේ. ගැවුව පැන්නා කියලා නින්දා කළා කියලා තරහා ඉදින් හරියන්නේ නැහැ. බොහොම වැරද්දෙන් තමන්ගේ අනුපාදව හදාගන්න කරු උදව්වක් හැටියට දේරුම් අරන් එහෙම කරගන්න ඕනේ. එහෙම කරගත්තොත් තමයි ජයග්‍රහණී ලැබෙන්නේ. මේ ඔය විදිහට ඒකට කරගන්නද? තේරුම් ගන්න බැරි හරියක් තියෙන නැව තහලා හරි තේරුම් අරගන්න.